අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල පුවත් සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය ලංකාවේ දිනක ණයබර කෝටි 543යි මාසක ණයබර කෝටි 16290යි දරුවන් ලක්ෂ 29කට අධ්‍යාපනය සහ පෝෂණය ලැබෙන්නේ බාගෙට 2048 දී ලෝකයටම ණය දෙන්න හදන්නේ උපන් හැටිද නැත්නම් පිස්සුද කියලා අද ටෙලිවැකියෙන් ප්‍රශ්න කරනවා කාලගුණයෙන් රජයට රුපියල් මිලියන 78ක් අහිමි වෙයි කෝපා කමිටුවේදී හෙළි වෙයි දේශීය ප්‍රවෘත්ති වෙතයි දැන් අවධානය දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 348 වැනි ටෙලිවැකිය අප ලියමින් ඉන්නේ මේ ණය උගුල ගැන මහා ණය උගුලක හිර වෙලා ඉන්න අපේ මේ නායකින් ගහන පම්පෝරි ගැන නේද ඔය 2048 වෙන විට මේ ලෝකයටම ණය දෙන්න පුළුවන් රටක් බවට පත් කරනවලුනේ නේද අනේ මන්දා අර අපේ ගම්බල භාෂාවෙන් මේ කියනවනම් ඉතින් පිස්සුද එහෙමත් නැත්නම් උපන් හැටිද මන්දා නේද ආ මේ ජනාධිපතිම කියනවා තව අවුරුදු 10ක් 11ක් විතර යනකොට නැවත ගැටලු සහගත තත්ත්වයක් එන්න පුළුවන්ලු නේද? එයාගේ ගෝලීන් කියනවා අපේ ජනාධිපති ලෝකෙටම ණය දෙන්න පුළුවන් රටක් හදනවලු නේද? එහෙම පුළුවන්. ඔව්, බැරි කමකුත් නැහැ. මොකද මේ විකුණන විකිනිල්ලට ආයේ රටක් කියලා එකක් ඉතිරි වෙන එකක් නැහැ නේද? කොහොම නමුත් මාතෘකාවට එමුකෝ. ඇමරිකානු ඩොලර් බිලියන 91.5ක මහා ණය උගුලක සිරවීමට මොනවද හේතු උනේ කියලායි අපි කතා කරමින් හිටියේ නේද හේතු හතරක් අපි දැන් හඳුනගෙන අවසන් ඒ හේතු හතර අර 342 වෙනි ටෙලිවැකියේ ඉඳලා ලියලා තියෙනවා බැලුවේ නැත්නම් කවුරු හරි බලන්න හොඳේ දැන් අද ලියන්නේ මේ 5 වෙනි කාරණාව හරිද ඒ තමයි මේ ණය අරගෙන කළ නිෂ්ප්‍රයෝජන බොරු සෝබන වැඩ ඒ වයේ මේ පාපය තමයි අපි මේ ගෙවමින් ඉන්නේ කියලා පෙන්නන්ටයි හදන්නේ හරිද ඒ වයේ ලාභය කොමිස් ඈ මහවුන්දලගේ ගිනුම් වලට අනිවාර්යයෙන්ම යන්ට ඇති හොඳේ අද මේ රටක්ම හඬා වැටෙද්දි රටෙන් භාගයක් කුසගින්නේ ඉඳද්දි උන්දලා සතුටින් පන්දු කෙලින්නේ ආන් ඒ ගහපු ගැහිලිවල අනුහසින් හොඳේ ඒක නොදත් පුරවැසියා අර උන්දලගේ පන්දු කෙලියට හුරේ දමමින් ඈ කට බලියාන තවත් බලාගෙන ඉන්නව නේද රජයේ දවසක ණයබර ඕන් අහගන්න හොඳේ රජයේ දවසක එක දවසක ණයබර කෝටි 543 පණිනවා හරිද දවසක හොඳේ සාමාන්‍ය දිනක වියදම රජයේ දිනක වියදම රුපියල් කෝටි 1025යි හරිය ආදායම හරිද ආදායම රුපියල් කෝටි 748යි දැන් පරතරය බලන්න ඈ වියදම රුපියල් කෝටි 1425න් ඔය ආදායම රුපියල් කෝටි 48 අඩු කරලා බලන්න රුපියල් කෝටි 677ක් දිනපතා ණයක් හැටියට එකතු වෙනවා හරිද එහෙව් ආණ්ඩුවක ජනපති තමයි ලෝකයටම ණය දෙයි කියලා විශ්වාස කරන්නට කියලා මේ එක එක ජාතියේ තොත්ත බබාලා අපිට කියමින් ඉන්නේ නේද ඈ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ අලුත්ම වාර්තාව කියන කතාවත් අහලා යමු. හරිද? ණය කුළුණු ගැන කතා කරන්න ඉස්සෙල් ඒක අහමු. ලක්ෂ 39ක් පමණ පුද්ගලයන් කන්නේ බාගටලු. හරිද? ආයේ ඉතින් අහන්න දෙයක් ඇයි මහ හොරු ටික කාපු කැවිල්ලට අඩුම ගානේ අපිට බාගට හරි කන්ට ඉතුරුණ එකම මද නේද? ඈ පවුල් 10000ක් උග්‍ර ආහාර හිඟෙන් පීඩා විඳිනවලු. දරුවන් ලක්ෂ 29කට අධ්‍යාපනයටයි පෝෂණයටයි හොඳේ දෙකට වහාම මානුෂීය ආධාර අවශ්‍යයිලු. ඔන්න ඇත්ත. මානසික රෝගී සායනවලට එන රෝගීන් දෙගුණ වීම ආයේ අහන්න දෙයක්ද ඈ? හයක් හතරක් දන්නේ නැති දරුවන්ටත් වසපොවලා ආ දෙමව්පියෝ මැරෙන්න හදන්නේ ඈ මේ දරා ගන්න බැරි පීඩණය නිසා. එහෙව් රටක මේ සා විශාල මහා අපරාධකාරයෝ ටිකක් තවමත් නිදැල්ලේ පන්දු කෙලිනවා. අපි මේ ගෙවන්නේ කාගේ පවුද? හොරා කාපු මහවුන්ගේ පවු. අදට එකම එක නාස්තිකාර ව්‍යාපෘතියක් විතරක් කියන්නම් හොඳේ මත්තල ණය තොටුපළ. ඔව් ඒකට මත්තල ගුවන් තොටුපළ කියනවට වඩා උචිත ණය තොටුපළ කියන එක. හරිද? ඒ වචනේ තමයි ගැලපෙන්නේ. මේක හදන්න චීනෙන් ඇමරිකානු ඩොලර් මිලියන 190ක් අරන් තියෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 190ක් අරන් තියෙනවා. දැන් මේක තන්නේ කරම සුදුම සුදු පාට සුදු අලියෙක්. මේක හදපු 2017 සිට 2021 දක්වා පාඩුව දන්නවද? ඈ
2017 සිට 2021 දක්වා ලබා ඇති අලාභය පාඩුව රුපියල් මිලියන 42,818ක්. මේ ගුවන්තොටුපළ ඉදිකිරීමේදී කිසිදු ජාත්‍යන්තර ප්‍රමිතියක් සලකලා නැහැ. මේ සඳහා වැය කළ ඇමරිකානු ඩොලර් මිලියන 190 හරිද? ඵලදායි ලෙස යොදාගෙන නැහැ කියලත් විගණක වාර්තාව පෙන්වලා දෙනවා. ඒක ඉතින් ආය අහන්න දෙයක් නැහැනේ නේද? දැන් ඇත්තටම ඔන්න එකම එක උදාහරණයක්. මේ ණය අරගෙන කරපු නිෂ්කාරණ ව්‍යාපෘතියකට. හොඳේ ලෝකේ රටවල් ණය ගන්නවා. ඒ ණය ගන්න යහපත් රටේ ජනතාවට ප්‍රයෝජනවත් දේවල් වලට. අපේ රට ණය ගත්තා අරගෙන කරලා තියෙන්නෙම නිෂ්ප්‍රයෝජන නිෂ්කාරණ වියහියදම් සඳහායි වැය කරලා තියෙන්නේ. හොඳේ ඒකේ ප්‍රතිඵල අපි මේ විඳින්නේ. පව් තමයි දැන් මේ අපි පිට වැටිලා තියෙන්නේ. දැන් ඇත්තටම මේ මත්තල හදන්න පළමු යෝජනාව ගෙනාවේ කවුද? එදා මේක අනුමත කළ කැබිනට්ටුව හිටියේ කොහෙද? මේ මුදල් වලින් ගැහුවේ කවුද? දැන් මේ පව්වලට ඇයි අපි කර ගහන්නේ? ඈ මේවා ගැන අවංකවම හොයලා බලලා, මේ මහා උන්දලගේ වත්කම් හොයලා, මේ අපරාධ කරුවන්ට දඬුවම් දෙන්න පුළුවන් පාලනයක් සඳහා සටන් කළ යුතු බවයි අද ටෙලිවිකිය මතක් කරන්නේ. එසේම අනාගතයේ ඒමට නියමිත, ඔව් අනාගතයේදී තවත් ඒමට නියමිත මේ ජාතියෙම හොර ගුහාවල් වලින් රට බේරා ගැනීමටද අනිවාර්යයෙන්ම පෙළ ගැසිය යුතු බව මතක් කරමින් ටෙලිවැකිය අවසන් කරනවා. රේඩා පද්ධතියක් ඉදිකිරීම වෙනුවෙන් සිදු කළ අසාර්ථක ව්‍යාපෘතියක් නිසා රජයට රුපියල් මිලියන 78ක අලාභයක් සිදුව ඇති බව කෝපා කමිටුවේදී අනාවරණය වුණා. ඒ කෝපා කමිටුව හමුවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් කැඳවා තිබූ අවස්ථාවේදී ඒ ඩොක්ටර් රේඩාර් ඒකට මොකද උනේ? 2008 තමයි මේක මුලින්ම ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. මේක කැබිනට් එකේ තීරණයක් අනුව ලෝක කාලගුණ මැදිස්ත්‍ව ආයතනයේ ඩිපොසිට් එකක් විදියට මිලියන 320ක් අපේ දේශීය අරමුදල් වලින් යවලා තියෙනවා. ප්‍රධාන ප්‍රසම්පාදන කටයුතු කරලා තියෙන්නේ ලෝක කාලගුණ විද්‍යා සංගමය. මිලියන 280ක පමණ රේඩාර යන්ත්‍රයක් මිලදී ගැනීමට කරලා තියෙනවා. ඒක තමයි අර ක්‍රේන් එකගෙන ගොංගලදී උඩට ගෙනියන්න යනකොට කඩාගෙන වැටිලා ඒක ෆේල් වුණා. ඊට පස්සේ මේ උපකරණ වලින් කොටසක් නැවත රිපයර් කරන්න යවලා තිනවා. අන්තිමට ඒ රිපයර් කරන්නත් US ඩොලර් මිලියන 1.1 විතර ඉල්ලලා තිනවා. ඒ කියන්නේ උපකරණේ මිලදී ගන්න ගිය මිලෙන් 75% විතර රිපයර් කරන්න යනවායි කියලා තිනවා. ඊට පස්සේ ආපහු කැබිනට් එකට මේක ලියලා ඒ රිපයර් කරන්නේ නැතුව ඒ ඉතුරු මුදල අපි නැවත රජයට ගෙන්නගෙන තිනවා. පාඩුස අපි මෙහි ඉදිකිරීමක් කරා ගොංගල. ඒකට මිලියන 60 ගාණක් වියදම් වුණා. හරි මිලියන 60ක් පාඩුයි. හරි වෙන. පුහුණු වීම සහ අනිකුත් ඇඩ්මිනිස්ට්‍රේෂන් ඒවයි ඔක්කොම වියදම තමයි මිලියන 402. එතකොට 402න් 320ක් අඩු කරපහම ඉතුරු ටිකද පාඩුව? වරා ඉඳලා කොංගලට ගෙනියනකන් සහ ගෙනියන හයි කරනකන් මේක ඒක තමයි දීත. එතකොට රක්ෂණ ආවරණ ඒකට තියෙනවනේ. ඔව් සර් තියෙනවා. ඔව් එතකොට මොකද රක්ෂණින් මොකද උනේ? සර් රක්ෂණ ආවර්ජ තිබේ බඩු වලට තිබුණේ. ඔයක තමයි ඉතින්. හරි. දැන් සර් කඩාවැන්නනේ. කඩාගෙන වැටුනේ. අර බඩු ගිනියගෙන ගුඩට ගිනු ක්‍රේන් එකයි කඩාගෙන වැටුනේ. බඩු නෙමෙයි. බඩු නෙමෙයි සර්. ඇන්ට් අරක හයි කරන්න යන ක්‍රේන් එක පාරේ යනකොට කඩාගෙන වැටුණා. ඒ කියන්නේ බඩු ක්‍රේන් එක. ඒතර බඩු මොකද උනේ දැන්? ගෙනියන්න බැරුණා ඊට පස්සේ. ආ දැන් මෙහෙ තියනද බඩු? නෑ දැන් නෑ සර් බඩු. ඒවා අලුත් එළියවට ඇරලා. ඒවා අලුත් එළියවට ඇරියා. ඉතින් ඇයි අලුත් එළියවට ඇරියේ? ආ සර්. ප්‍රයෝජනයක් ගන්න බැයිද? ඒව දැන් ලංකාවේ නැහැ. අලුත් එරියාවට යවලන තියෙන්නේ. ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න බෑ. ඒව දැන් ඒ කියන්නේ දැන් ඇත්තටම දැන් තියෙන තාක්ෂණයත් එක්ක මේ සිස්ටම් එකට යන්නත් නිකන් තැම්පත් කරලා තිබ්බාම ඒ බඩු ඩැමේජ් වෙලා තියෙනවා. අපිට තියෙන තොරතුරු අනුව මේකට මිලියන 402ක් වියදම් කරලා තියෙනවා. ඒකෙන් මිලියන 323ක් හම් වෙලා තියෙනවා ආපහු. එතකොට මිලියන 78ක් පාඩුයි. මේක ලංකාවට ගේන්න ඉස්සෙල්ලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ගිහිලා ඉන්ස්පෙක්ෂන් එකක් කරලා කියලා තියෙනවා මේක වැඩ කරන්නේ නැහැ, මේ මැෂින් එක ගේන්න එපා කියලා. එහෙම තියෙද්දි දෙවෙනි පාර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරියෝ සහභාගීත්වයෙන් තොරව ඒ ජාත්‍යන්තර අරමුදලේ නිලධාරීන් විසින් තමයි මේක බලහත්කාරයෙන් වගේ මේක හොඳ උපකරණයක් කියලා මෙහාට එවලා තියෙන්නේ. ඒවලා මේකට එතෙන්ට අරන් යන්න පාර හදාගන්න අවුරුදු ගාණක් ගිහින් තියෙනවා.
එහෙම ගිහිල්ලා අවුරුදු ගානක් මේක නිකන් තිබ්බ නිසා මේක යල්පැන ගිය තත්ත්වෙට පත් වෙලා තියෙනවා. අරන් යද්දී පාර කැඩිලා ක්‍රේන් එක පෙරලා බාන්න වල ඩැමේජ් වෙලා තියෙනවා. ඒ ඉතුරු බර ටිකක් උඩ තියෙද්දී ඒක හොරු අරගෙන ගිහිල්ලා තියෙනවා. ඒකට පොලිස් පරීක්ෂණයක් තියෙනවා. මේ කොමාර සම්පූර්ණ ෆේල් වෙච්ච ව්‍යාපෘතියක්. දැන් ඒ බඩු වලින් කිසිම යකඩ වැලියු එකක් මිසක් වෙන වැලියු එකක් නෑ මං හිතන්නේ. හරි. ඔබතුමා හරි. ඔය ડોක්ටර් එක ගන්න ගියද්දී ආපු අත්දැකීම් ඊළඟ සැරේ දෙන ග්‍රාන්ට් එකේදීවත් ඔයාලා අත්දැකීම් කරගත්තේ නැද්ද? දැන් ඒකත් අසාර්ථකයිනේ. 2024 කොහොම හරි ස්ථාපිත කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒක ස්ථාපිත කරන්න කොහෙද? පුත්තලම. යන්න පාර ගැටලුවක් නැහනේ. නෑ නෑ. ඉස්සෙල්ලා ඒක බලලා ඉන්න. ඒ පුතත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. යලිත් අපව බහමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.